සුදුසු ආකාරයෙන් ඒ කටයුතු නිර්මාණය කරනවා කියලා. යම් කෙනෙක් බුද්ධ ප්‍රතිමා ඉදිකරනවාද, බුද්ධ මන්දිරය ඉදිකරනවාද, එයාගේ සම්බුද්ධ සාසනයේ කියවෙන මහා පින්කම් අතර එක් පින්කමක් වෙනවා. ඒ මහා පින්කම් අටක් මේ සම්බුද්ධ සාසනයේ දක්වනවා. ඒවා හඳුන්වනවා අට මහා පින්කම්, අට මහා කුසල කියලා. ඒ අට මහා කුසල අතර ප්‍රධානම හේතුවා කියන්නේ මහා කුසලයක් තමයි බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම, බුද්ධ මන්දිරය ඉදිකිරීම. උගත උදාද ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින සාක්කල්, ඒ බුද්ධ මන්දිරයේ පවතින සාක්කල්, සැදැහැති දෙවිවරුන් අප්‍රමාණ සංඛ්‍යාවකට කුසල් සිත් වඩවා ගන්නට, වගේම නිත්‍යා දෘෂ්ටියේ කොළ සත්‍ය දෘෂ්ටියේ සමිලෙන්නට, තම තමන්ගේ ධර්මානුකූල ශරීරය ස්ථිර කර ගන්නට, මෙලොව සරණ යහපත සිද්ධ කර ගන්නට මේ බුද්ධ මන්දිරයේ උපතුමා මහෝපකාරී වෙන එකයි. එනිසා මේ සම්බුද්ධත්ව ජයන්තිය ඉදිකරගෙන සම්බුද්ධත්ව ජයන්ති නිර්මාණය හැටියට නම් කරලා මේ හැමදෙනාගේම දායකකාරකත්වයෙන් කැපවීමෙන් විශේෂයෙන්ම දායකත්වයෙන් පිළිපත් කළා මහමුදුනේ අපට උදෙහිදවා දක්වාම ඥානවත් නාමිකයන් වහන්සේ මොන තරම් කැපකිරීමක් කරනවද මේවා බදලගන්නට සමාන වෙලාවකට බුදුහාමයේ විවේක ගන්නට විදා ගන්නට වෙලාවට ධාර්මික වරදා ගන්නට අවකාශ ලැබිව මේවා සඳහා දේශ මහන්සිය ආකාරයේ විසුනාද අපට ඉතින් සාධකාරය කටයුතු කියන නිසා ගෙදරදේ කටයුතු කියලා පදකට ගන්නවා කියන නිසා විදිකිට තමයි ඇති උදව් කරන වෙන්නේ නමුත් අපේ උපදෙස් කරන ආත්මවලින් කරන කැපකිරීම පිළිබඳව කියලා මේ සැලැස්ම සායත්‍රයේ කොපි කරලා දෙහිපත් කළා. ඉතින් අපි ඒකේ සාධාරණ කරේ වයෝවෘද්ධ වෙලා සමන්තර අතපය මෙහෙවලා වැඩ කරද්දී බැරි කාලෙක මේ ජීවිතේ උදැකී ආදී කරනවා කියන එක පහසුයි. ඒ සාතරු වයසේ තරුණ ජාලේ තරුණ බලය ආයතනයේ සුත්ත ශක්තිය කියන කාලේ ඉනි පැවිදි හැමදේකම උසාව ධර්ම සම්පාදනය කරන්නට සම්බුද්ධ සාසනයේ ආරක්ෂා කරගන්නට අපට කළාම් ප්‍රයත්න කෙරෙන්න ඕනේ. ඒ නිසා සම්පහන ඥානවත් ප්‍රාණිකෝ ඒ සඳහා යම් උත්සාහයක් කරනවාද මේ පරිහාණය පිට සම්බුද්ධ සාසනයේ නිර්මාණය කරමින් සතුට රැකෙන්නට යම් උත්සාහයක් ගන්නවාද මේ දායකකාරී හැම දෙනාම ඒ සම්බුද්ධත්වයේ ශිලස්ත්‍යය සඳහා එහි දායකත්වයේ දරමින් ඒ සඳහා සහයෝගයේ දක්වමින් ක්‍රියාත්මක මේ සම්බුද්ධත්වය නගා සිටවන්නට එබඳු විස්තුරු මහත්යලා ආරක්ෂා කරගන්නට කැපවලා ප්‍රයත්නයේ සාර්ථක වශයෙන් සිදු කරන මහා මෙහෙවරක් වෙනවා. දෙවන්තරයේ මේ සඳහා කැපවෙන බැරිදා සමස්ත ඉඩකඩ තියෙන හැම මොහොතකම අපි මේ සම්බුදු ප්‍රශ්නයේ ඉලක්ක සිටිය සමාය මේ කටයුතු කරන්නේ. සුජ්ජලේ වෙන්නේවත් එහෙම නැත්නම් විශේෂයෙන් ස්ථානයක් සඳහාවත් කියන පදන්නේ නෙමෙයි. අපි මේ සම්බුදු සාසනයේ පවත්වන සම්බුදු සාසනයේ ගොඩනගන මේ කටයුතු කරනවා කියන අවබෝධය ක්‍රියාත්මක වෙන්න එබඳු පිළිසකරුද අනාරුක්ක සාතරයේ සැප පිළිස පවතින අටමහා කුසල සාහිත්‍යයේ මහා පීඨම් කියන විදිහට කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ මානසයක් තුළ මේ ප්‍රමාණවත් වෙලා මේ බුද්ධ මන්දිර ඉදි කරලා බුද්ධ ප්‍රතිමා ඉදි කරලා මේ වදින්නට පුදාගෙන සුදුසු රබණීය භූමියක් බවට පත් කරලා මේ මොහොතේම අනාරුක්ක සාතරයේ නිර්මාණයකට සම්බන්ධ ලබන්නට සමතම ප්‍රාර්ථනා කරන ඕජිතුනුගේ විවාහෝදාරකත් හේතුවෙන් මහා පිටකමක් අපේ කරනවා පිටක පිළි කරගත්තා කියන අද පිළිතුරු ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය දිහා ආපහු හැරිලා බලන්නට සුදුසු ආකාරයෙන් දේශනා කරලා තියෙනවා ධර්මයේ. සතරගතයන් වහන්සේ දේශනා කරනවා යෝජයේ වර්ග සතන් ජීවේ අපස්සන් ධර්ම මුක්කම ඒකාන් ජීවිතන් දෙයෝ පස්සතු ධර්ම මුක්කම.
යම් කෙනෙක් මේ ජීවිතයේ වසර 100ක් පමණ ආයු කාලයක් ජීවත් වෙනවා නම් ඒක මහදැනයාගේ කථාකාරක ලක්ෂණය කවුරුත් අගය කරන බොහෝ උකප් දෙයක් හැටියට සමාජය වගේ. නමුත් මනුෂ්‍යයෙකුගේ ජීවිතය ඒ ජීවිතයේ කාල වසරාක මත ඒ ජීවිතයේ වටිනාකම නැද්ද කියලා තීරණය කරන්න බැහැ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කෙනෙකුගේ ජීවිත කාලය වටින්නේ මොන වටින්නේ මො ඒකට ලෝක ධර්ම කාර්ය පිළිබඳව තේරුම් ගන්න යමපත් තේරුම් ගන්නවද ඒ ප්‍රමාණයට සහාය ඒකටගේ ජීවිතයේ අපස් පහස්භාවයේ තීරණය කරන්න පුළුවන්. කෙනෙක් වැඩි ආයු කාලයක් නිර්ණය කරනවා කියන කෙනෙක්ගේ තේරුම සපයි කෙනාට කාමසත්ත්වය භුක්ති විඳිනවා කියන එක. දෙවියන් සහ මිනිස්සු උපතක් ලැබුණු විදිහට විද්‍යාර්ථ කරනවා. ශ්‍රේෂ්ඨ යක්ෂ, කිරිපත්, අසුර ආදී සත්ත්වෝ අකුසල කර්මයේ භුක්ති විඳින විදිහට දැන් ප්‍රේත ලෝකයේ සමහර කල්ප ධන ආයත ප්‍රේතා ආසු ගලිනා කියලා ප්‍රේතයා ප්‍රේතයා ඒ අමුතු වෙනසක් ඇති වෙන්නේ. තිරිසන් ලෝකයේ ඇත්ත තිරිසන් ඉන්නවා අවුරුදු 100 200 300 ජීවත් වෙන සත්ත්ව. එහෙම ජීවත් වුණා කියලා තිරිසන් භාවය අමුතු වෙනසක් සිද්ධ වෙන්නේ. උපදින තිරිසනාය කියනම නැරෙච්ච තිරිසනාය කියනවා. නමුත් මනුෂ්‍ය ජීවිතයේ ඉඳ ඒ විශේෂත්වයේ විශේෂත්වය තමයි මේ විදිහට බලේ යම්කිසි කෙනෙක් ජනිත වෙනවාද ඒ තනස්සාට ධර්මචින්තාව සතියෙන් සතිය මාසෙන් මාසෙ වැඩෙනකොට මනස වැඩි දියුණු කරලා උසස් ස්වභාවික මට්ටමක් ඇති කරගෙන ප්‍රමුඛවගෙන උසස් නිසෙක් හැටියට අභාගයට අනුගාමනය කෙරේ. මේ කටයුතු කරලා ගත කරන කාලයේ මුෂ්‍යත් කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ ජීවත් වෙලා ඉන්න කාල රකවාගෙන තුළ මේ කටයුතු හරියට කරනවා දැන්න කියන කාලය. ඒ නිසා යක් කෙනෙක් වැඩි ආයු කාලයක් ජීවත් වෙනවා කියන වටිනා දෙයක් වෙනවා. හැබැයි එකපමණ ඉන්න මේ මනුස්ස ජීවිතයේ උපත්යයි කියලා කමින්න පුළුවන්කමක් නැහැ. එවනම් කොහොමද මනුෂ්‍ය ජීවිතයක් වැදගත් වෙන්නේ? ඒකාහං ජීවිතං තේයෝ පතංජෝ ධම්මෝත්තර. මේ ලෝකයේ පිළිපදවන ජීවිතයේ පිළිපදවන ධර්මතාවය හරියට හඳුනා ගන්න. ඒක අනුගතව ජීවිතේ පවත් කරනවා නම් ඒකම දැක්කා එක් දිනක් ජීවත් වෙලා ගියදී ඒ ආත්මභාවයේ ප්‍රේතයි ඒ මනුෂ්‍ය ජීවිතයේ අර්ථ සම්පන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සතරේ මහත්යේ ධර්මතර සාමාන්‍ය සතෙක් තම මිනිස්සු අතර බොහෝ සමාන කම්පාව. සාමාන්‍ය සතෙක් මේ ලෝකයේ උපදින කොට කෞපියන්ත දාප උපදින. මනුස්ස ධර්මයේ කෞපියන්ත දාප උපදින. මේ කාර්යයේ දෙගොල්ලම සමාන. කෙලෙසොත් සතා උදා කාර්ය අමසාත්ත නැහැ ජීවත්. මනුස්ස ධර්මවත් දුක්ඛ කාර්ය අමසාත්ත නැහැ ජීවත්. මේ කාර්යයේ දෙගොල්ලම සමාන. එවගේම තිරසන් සතා තරුණ වයසක පත්වනකොට තරුණ තනියෙන් හරිහම්බ කරගෙන කන්නකොට පිළිදු වෙනවා. මනුස්ස ධර්මවත් ලොකුමනක් කරගෙන දැනගත්තාන් ඇති කරගෙන රැකී රක්ෂා කරගෙන තනියෙන් හම්බ කරගෙන කාල වේල ජීවත් වෙනකොට පිළිදු වෙනවා. මේ කාරණයලු දෙවල සමානයි. ඊළඟට තිරසන් සතා තරුණ වයසක පත්වනකොට සමන්‍ය වර්ගයේ කෙනෙක් අතර මුදේලා සම්පත වෙනින් පරම්පරාව ලෝකයට ජනිතයි. මනුස්ස ධර්මවත් තරුණ වයසක පස්සෙන් කරන සමන්‍ය වර්ගයේ කෙනෙක් සමග මුදේලා සම්පත වෙනින් තමගේ පරම්පරාව ලෝකයට දායාද කරනවා. සමන්‍ය වර්ගයේ කෙනෙක් කියලා කියන්නේ සිංහලද දෙවනද මුස්ලිම්ද කතෝලිකද කියන එක නෙමෙයි මනුස්ස වර්ගයේ. එවන් කෙනෙක් සම්පත කරගෙන සම්පත වෙනින් පරම්පරාව ජනිත කරනවා. මේ කාර්යයේ දෙතුන් තමයි. ඊළඟට තිරසන් සතා සමන් කැමති දේවල් වෙනකොට සතුට වෙනවා. අකමැති දේවල් වෙනකොට දුක් වෙනවා. මනුෂ්‍යයෝ කැමති දේවල් වෙනකොට සතුට වෙනවා. අකමැති දේවල් වෙනකොට දුක් වෙනවා. මේ කාර්යයේ දෙතුන් තමයි. කලක් තිරසන් සත්‍යයා සතුටේ දුක් වෙන්නේ නැසේ ලෝකයේ ප්‍රතිචාර දක්වන ජීවත් වෙලා තමන්ගේ වාස පරම්පරාව ඉතිරි කර තමන් බුද සරාව කියනවා. මනුෂ්‍ය සත්‍යයා ෘෂියස්කම් මත ඇලෙති කියන ජීවත් වෙලා කලක් තියෙන තමන්ගේ පාපව ලෝකෙට ඉතිරි කරලා බුද සරාව කියනවා. මේ කාරණේ දෙකම තමයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක පමණක්ම ජීවිතයේ සිද්ධ කරන්නේ ඒ තරස්කාරී ජීවිතය ආර්ථ සම්පන්න මනුෂ්‍ය ජීවිතයක් නෙවෙයි නිකම්ම නිකම් සත්ත්ව ජීවිතයක් ඉවත් කියන ජීවිතයක් තමයි. ඒ සත්ත්ව ජීවිතයක් ඉවත් කියන ජීවිතයක් කියන්නේ සපෙක් කරන යා පිළිතනෙක් කරන යා නිකම් අමතරණයක් කරනද? එතකොට කෙනෙකුට හිතෙන්නේ මනුෂ්‍යයාගේ කොයි තරම් විශේෂත්වයක් තියෙනවද? විවිධ භාෂා තාත්තේ කියලා ගන්න පුළුවන් රටේ කියලා දක්වා ලෝකයේ කියලා දක්වා ගමන් කරන්නට පුළුවන් විද්‍යාත්මක දැනුම තියෙන පොදුදකින් හදන්නට පුළුවන් නොයෙක් ආදි ඉස්තරමතර කරන්නට පුළුවන් කොච්චර විශේෂත්වයන් මේක තුළ තියෙනවා මේකක්වත් මනුස්සත්වයේ විශේෂත්වයන් නෙවෙයි පිටුනි මනුස්සයාගේ සත්‍ය ආත්ම ඒ කර්ම සත්‍යයේ ජරිත වෙන යන්න විශේෂයි. අපි මේ විදිහට ගොඩනැගිල්ලක් හදනකොට ඒ සත්තු ඒ සත්‍යයට ආවේනික විදිහට ගොඩනැගිලිවා. දැන් අර කුබල්ලෝ කියන පොඩි සත්තු జాතියක් ඉන්නේ ඒ සත්තු පොඩිම රැටි කුලියක් කියලා පුංචි කුබල්ලියක් තමයි. ඒක අපි එක හදන්න ගියොත් අපිට හදන්න බැහැ. අපි මේ වගේ ගොඩනැගිල්ලක් හදමු. එතකොට ඌ හදන එක අපට හදන්නද අපි හදන එක ඌට හදන්නද? එතෙ මනසක්ද අපරාණ විදියට අපි හදනවා උදානාන විදියට හදනවා අමුත්තක්ද ඊළඟට භාෂා කතා කරේ ඉන්නේ අපි භාෂා 10ක් කතා කරන්නේ උදා අවසාන කරන්නේ මොකද්ද අදහස්කෝ වාරු කරගන්න සත්තු සමත් ආවේ කියන භාෂාවේ අදහස්කෝ වාරු කරනවා බබු අපි කරනවා උදා ඥාන කියනවා හරක් අවුලයි කියනවා කොහොමද අදහස්කෝ වාරු කරන්නේ අපට ඔබේ භාෂාව තේරෙන්නේ උත් අපේ භාෂාව තේරෙන්නේ. හැබැයි ඒ අපි මනකොට තිරසවසත් පොඩ්ඩක් ඉදිරියේ ඉන්නවායි අපි කියන භාෂාව උන්ට ටිකක් තේරෙන්නේ. ඌ කියන භාෂාව අපට තේරෙන්නේ. මම බලලා අපි කතා කරන එක තේරෙන්නේ. ඌට අපි කතා කරන එක තේරෙන්නේ. මම කතා අපි කතා කරන එක තේරෙන්නේ. හැබැයි මරක මොකක්ද කියන්නේ බල්ලා මොකක්ද කියන්නේ කියලා තමයි අපට තේරෙන්නේ. ඒ අපිට කියන පස්සේ භාෂා කතා කිරීමෙන් කියනවා සත්තු ඉදිරියේ ඉන්නවා මනුස්සයෙක් කියලා. ඒකනම් ඒකත් අනුතු මනුස්සත්වයේ විශේෂත්වයක් නේද? ඊළඟට විවිධ තාක්ෂණික වශයෙන් විද්‍යාත්මක වශයෙන් විවිධ තාක්ෂණවලට දියුණු වෙලා ඒක හැකියාවක් ඇති කරගෙන තියෙන උදේ කියන්න පුළුවන් ලෝකයේ පරතර දකින්නට පුළුවන් මේවා තාක්ෂණික වශයෙන් දියුණු කරන දේවල්. මේවා අමුතු විශේෂත්වයක් නෙමෙයි කපුටක් උදේ කියන්න පුළුවන්. ප්‍රේතයාටත් පුළුවන් නොයෙකුත් රූප බව. අසුරයාටත් පුළුවන් කාසි ආරම්භය. ඒ නිසා අසුරයා කියලා කියන්නේ අකුසල කර්මයේ උපන් සතර ආකාරයෙන් උපන් අපවදිත සත්‍යය. කපුට කියලා කියන්නේ පිරිසන් අපායකම් පිරිසන්. නමුත් උදේ උදේ කියන්නේ. ඉතින් කපුටට උදේ කියන්න පුළුවන් කියලා ඒක බුදුන් වහන්සේ එහෙම කියන්නේ ඒ සත්‍යගතිය ආවේනික වස්තුද? ප්‍රේතයාට යම්මාන ආකාරයේ දෙයින් ඉන්නද පුළුවන් කියන විවිධ ආකාරයේ දෙයින්ට දක්ෂණය වෙන්නද පුළුවන් කියන ප්‍රේතයා බුදුන් වහන්සේ එහෙම කියන්නේ ප්‍රේත ලෝකයේ තියෙන එක්තරා විශේෂ ලක්ෂණයක්. අසුරයාට පුළුවන් දෙවියන්ට වගේ මොයේ රූප පවන්න මොයේ ආකාරයේ විවිධ ආකාරයෙන් දෙන්නේ. එම දෙවි කියයි කියලා අසුරයා අපරගතක සත්‍යයෙන් නිදහස් වෙන්නේ ඒ අසුරයා කියන එකක් බවට දෙන්නේ අසුරයා අකුසල කර්ම වේගයේ එනිපදිලා දුක් විඳවා වේදේ බහුලවද ජීවත් වෙනවා ඒ ආදීනියෝ උත් පේනවා හැබැයි මේ ආත්මභාවයේ යම් කිසි කාර්යාත්මක ශක්තියක් තියෙනවා ඒක මේවා පූජනීය ලක්ෂණ නෙවේ මේවා සත්‍ය ගතියේ යම් නිදේශයක් එන කොහොමද සත්‍ය ගතිය නමතම මනුෂ්‍යයා වෙන්නේ? මනුෂ්‍යත්වයේ කියන්නේ කොතනින්ද වෙන්නේ? මනුෂ්‍යත්වයේ වෙන්නේ ධර්මෝදි තේසා නමෝදි තේසා. ධර්මයෙන් තමයි වෙනස් වෙන්නේ. මොකක්ද ධර්මය කියලා කියන්නේ? කලයුත්ත, නොකලයුත්ත, හොඳ නරක, කුසල, අකුසල, පාපය, පින, හේතු, ඵලය මේවා වෙනස්කමට සතුදාගෙන අය අපතේ ගලකීලා යහපතේ යෙදෙන පුළුවන් නම් ඒ සම්පූර්ණවා ධර්මාංගම සරයාවයි කියලා මේක මේ ප්‍රතිපත්තිය තමයි මනුෂ්‍යයන් සත්‍යයගේ වෙනස් කරන්නේ. එතකොට කෙනෙකුට ඉඳන් තුනක් අපට තේරෙනවා තේරුණාට විතරක් උත්සාහ වෙන්නේ නැහැ.
අප තුන්ක සමාජාති කියලා සම්මුතේ මාත්‍යා කියලා කියන්නේ තේරෙනවා කියන එක විතරක් නෙවෙයි තේරෙන්නේ ජීවන ලෝකෝ කරන්නේ. ඒ තමයි කියන්නේ සාමුදුරනේ සාහයම කියන පොතේ කියලා තේරෙනවා. හැබැයි නවත්ත ගන්න බැහැ. ඉතින් නවත්ත ගන්න බැරි නම් අමුතුනේ. මනස උපස්ත නැහැ. සරල කන්නේ මොකදයි කියලා තේරෙනවා. තේරුණා කියලා කි මොකද කියන්නේ? තේරෙන්නේ කියලා ප්‍රයෝජනේ තියෙන්නේ ඒක ප්‍රයෝජන කරන්න පුළුවන්. දෙවියන් බැරි නම් ඔය දැන් අනුකාරකයේ පරිගණකයන් වලට කම්පියුටර් වලට ඔය කියන දාන උදාරය කියන ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවා. ප්‍රෝගෝගේ දාත්තිය අතුල් කරලා තත් ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවා. එහෙනම් ඒ උපකරණ තත්ත්වය වෙනවා. එහෙනම් උපකරණයක් වන්දනේ සුදුදෙලිය. අපි හත් ප්‍රශ්න උත්තර දෙනවා කියන්නේ. යම් කලසුකාරකෝ කියන තුනක් ලෝකයේ යම් යම් දරුස්කාරයන් අතර මානසික බලනදා ගන්නාම අපිට නම් මේක මෙහෙමයි කියලා එයාට කියනවා තේරුම් ගන්න පුළුවන්. මේක අපේ විශේෂත්වයක් නෙමෙයි, ඒක සත්‍යයේ සුනිශ්චිත ලක්ෂණයක් පමණයි. හැබැයි මානසිකයේ උපස්මරක ඇති බව තීරණය වෙන්නේ මේ හොඳ නරක තේරුම් අරගෙන නරක වෙනකලා හොඳ සිහි කරගන්න පුළුවන්. ආයතනයෙන් දෙන්නලා යකපත ප්‍රමුඛ කරන්න පුළුවන්. දුරාචාරයේ ගැහැවලතා සදාචාරයේ පිළිගන්න පුළුවන්. අකුසලයේ දුෂ්කරතා කුසලයේ වඩන්න පුළුවන්. මෙතේ පුළුවන් තමයි උපස්මනකත් ඇති සත්‍යයේ සාමාන්‍ය සත්‍යකට වඩා දෙයක් කියලා සතහට දැනුම් දෙන්න. ඒ නිසා අපි උපදේ අපිට මේ ලෝකයේ තුන මේ මනුෂ්‍යත්වයේ ප්‍රමුඛ කරන්න. දෙවියන්ගේ ධර්ම කියලා කියන්නේ සමන්ත නිහිතක අහිති කරන එකක් නෙවෙයි. නිහිතක තමයි පැවිදිත තමයි ලෞකික සතරයි ලෝකෝත්තර සතරයි හරියට ලබා ගන්න මේ සම්පදයට. ඒ ධර්ම කියලා කියන්නේ යමක් වර්ධින්නේ කොහොමද, විකෘති වෙන්නේ කොහොමද, අයහපත් ප්‍රතිඵල ඇති කරන්නේ කොහොමද, දුක ඇති කරන්නේ කොහොමද, ඒකම ඈත් වෙලා යහපත සුවය සහතය සැපත ඇතිවීම ආකාරයට දේවල් පුහුණු කිරීම තමයි ධර්මාවන්තරුත්පත්යේ තියෙන්නේ. ඒ නිසා මේ ධර්මමඟ පුහුණු කිරීම තුළින් යම් කිසි කෙනෙකුට ලෞකික ජීවිතයේ සැප සම්පත් අවශ්‍ය නම් ඒ සංසාධනය කරගන්න පුළුවන්, ලෝකෝත්තර සැප සම්පත් අවශ්‍ය නම් ඒ සංසාධනය කරගන්න පුළුවන්. ලෞකික අපේක්ෂා එපාය කියලා ප්‍රතික්ෂේප කරන්න අපිට නිරෝධ දකින්න ලෞකික අපේක්ෂා තිබුණා. අපි ඕන දෙයක් ගන්න ඕනේ, නැගී රස්සාවක් හොයා ගන්න ඕනේ, සල්ලි හම්බ කරගන්න ඕනේ, විවාහ වෙන්න ඕනේ, දරුවෝ හදාගන්න ඕනේ, ගෙදරේ ඉඳලා ගන්න ඕනේ, යාමානක තියෙන්න ඕනේ. මේව නැත්නම් කෙනෙකුගේ ජීවිතය අර්ථකථන පන්නන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්ති සුඛය ජීවිතයට අවශ්‍යයි. අත්ති සුඛය කියන්නේ මොකක්ද? මට ජීවත් වෙන්න දෙන්නේ සම්පත් තියෙනවා. එහෙම ඉස්සකට බැරි වුණොත් ඒ මනුස්සයාගේ ජීවිතය සුවපත් නැහැ. එකපැත්තකින් අඩාලයි. ඒ නිසා ගිහියෙක් වුණාම සමස්ත වේදේශයක් තියෙනවා කියලා සතුට වෙන්න පුළුවන්. හැබැයි ඒක විතරක් තිබුණම මනුස්ස ජීවිතය අපවත්. මට යාන වාහන තියෙනවා, ගේන ඉඳකඩක් තියෙනවා, දරසාන ඉන්නවා, මොකද බිල්ලක් ඉන්නවා, මොකද සැලියේ ඉන්නවා, මොකද දරුවෝ ඉන්නවා කියලා සතුට වෙච්ච භවනක ජීවිතය අපවත් නැහැ. මගේ මනස මම නිවැරදිව පවත්වාගෙන ලෝකය හඳුනාගෙන අයහපතෙන් වැළකීලා යහපතෙන් යෙදෙනවා කියන කාරණය හරියට තෝරා ගැනීම කරන්න පුළුවන් නම් පුදුම කරගන්න පුළුවන් නම් අන්න ඒ දෙකක්ම සම්පාදනය වෙනකොටයි ජීවිතය අර්ථසම්පන්නයි. ඒ නිසා අපට පුළුවන් විදිහට භෞතික සම්පත්තිය සහ ආධ්‍යාත්මික ගුණ සම්පත්තිය කියන දෙපැත්තෙන්ම පෝෂණය ජීවිතය තමයි අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතය කියන සම්මානය. තවත් කෙනෙක් කියනවා නම්
මරණ සහ පැවැත්ම කියන අංක දෙකම පුරුදු කරන්නා වූ කෙනෙක්ගේ ජීවිතය තමයි අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් කියලා කියන්නේ. නැවැත්මයි කියලා කියන්නේ නැවැත්ම කියලා කියන්නේ විමුක්තිය සඳහා කළ යුතු දේ. අපේ මනසේ පහළ ක්ලේශ ධර්ම පාපනම් අසත්තම් නඳුනාගෙන ටික ටික දුරු කරන්නට ප්‍රහාණය කරන්නට ජීවිතය. පැවැත්ම සඳහා කරපු ප්‍රදානය කියලා කියන්නේ තමන් ලෝකයේ සුබ කරන්නට ඕන දේවල් හඳුනාගෙන ප්‍රයත්න. තමන් දෙන්නේ බිරිඳ දෙන්නේ පැටියා දෙන්නේ දරුවා දෙන්නේ අම්මා තාත්තා දෙන්නේ ඥාතියා දෙන්නේ ගම රට දෙන්නේ ලෝකයේ දෙන්නේ මනුස්ස වර්ගයා දෙන්නේ ප්‍රභාකරණ දෙන්නේ තම තමන්ට කුමක් කළ හැකිද එකල හැකි දෙකල යුතු දේ සොයල පරදම් මුහුණ කරන්න උත්සාහවත්. මේ දෙපොත්තම තමවරු ගෙනියන්න එම ගෙනිච්චොත් තමයි මත් වෙන ප්‍රතිපදාවයි කියලා හඳුනා. එතකොට පැවැත්ම තුළ විතරක් අපි ගමුනොත් අපට විමුක්තිය හිත වෙනවා. නැවැත්ම ගැන විතරක් කල්පනා කරලා පැවැත්ම නොතවතා හිත ගියොත් ජෛවික ජීවිතය අරමුණක් කියලා අපි කඩාගෙන යන්න පැවැත්මක් නෑ. ඒ සබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තුළ කොච්චර කාලයක් ජීවත් වෙනවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ජීවිතය ගැන ලෝකයේ කෙබක් දැක්කෙන් කටයුතු කරා. භාග්‍යතුමාගේ දේශනා කරන මේ ලෝකයේ සෑම දෙයක්ම ප්‍රයත්න මූලික සිද්ධාන්තයක් කියලා. ඒ කොටස හේතු පලකනුත්ේ ධර්මයක්. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කොහොමද? හේතුවක් ඇතුළත්. හේතුවක් ඇතුළත් ප්‍රතිඵල දෙන්නේ. ඒ නිසා යමක් හානිය පිණිස පවතිනවා. යමක් විපත පිණිස පවතිනවා. යමක් දුක පිණිස පවතිනවා. යම් අනන්තයේ කෙනෙක් පවතිනවා ඒවා අනුනාගෙන දැකම කරන්න තරම් අපසත්‍ය වශයෙන් මේ සතර බුදුවරු අපට පැහැදිලි මතක් දේශනා කරනවා කියලා හතරකින් යුක්ත ඒකට අපි කියනවා කියලාද චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යය කියලා කියන්නේ මොකක්ද? ඕනම ගැටලුවක් නිවාරණය කරන්න තියෙන සෝවාන් පිළිවිද. මේ ලෝකේ මොන ප්‍රශ්නයක් අක්කද? මේකද විමුක්තිය සඳහා කාරණයක් විතරක් නෙමෙයි. බඩේ අමාරුවක් ගැන හිතලා ගත්තොත් ඒකට හරියට ප්‍රතිකාර හොයලා දෙනවා සුව කරගන්න ඔය සතුරාස්සත් දෙවිය පිළියම තමයි අපිට කරන්න තියෙන්නේ. මොකක්ද? ඉච්ඡාමෝ මොදුරාමෝ සතුට මොකක්ද? ඊළඟට ඒකට හේතුව මොකක්ද? ඊළඟට තුන්වෙනි කාරණේ වෙනස් කරගන්න ඕනේ. ඉතින් හතරවෙනි එක තමයි ඒ සතරක් කරගෙන ඉන්නවා. මේ ටික හරියට හඳුනාගන්නේ නැතුව විදේයත් වුණාද බඩේයක් වුණාද අපිට පිළියම් ගන්න පුළුවන් කමක් නැහැ. ජීවන දෙයක් වෙන ප්‍රශ්නයකට අනුකරව දෙයක් වෙන ප්‍රශ්නයකට අනුදේයක ආයතනික ප්‍රශ්නයකට අපිට පිළියම් ගන්න බැහැ. මේ කාමකාන්තික හරියට හඳුනා ගන්න ඒ නිසා ලෞකික ජීවිතය තුළ අරුත හඳුනා ගන්නට අපට මේ ධර්ම භාවිතා කරන්නේ නැතිනම් ඒතර ඉස්සරහ විමුක්තිය සඳහා මේ ධර්ම උදව් කරගන්න පුළුවන් වෙනවා කියන එක අමතකයි. තේර වේවත් කරන්න බැරි නම් උපත වේව අපේ කරා. ඒ නිසා මුලින්ම උත්සාහ කරන්නට ඕනේ මේ පතවකට සත්‍යමයේ විමුක්තිය සඳහා විමුක්තිය ඉවත් කරගෙන තමයි අපි මුළු කරන්නේ. හැබැයි මේ අපට දෛනික ජීවිතයේ පෙළෙන ඇදෙන දැනෙන ගැටලු එලා කරන්නේ කරන්නේ අපි මේ ධර්ම ප්‍රායෝගිකව යොදා ගන්නවද නැද්ද? එතන යොදා ගන්නේ නැතිනම් ඒක නැත්තා නිකම්ම නිකන් අර කතාවට කියන්නේ ජනවාදී මොලිකුත් කතා කියනවට අර බුදු කාලයේදී කියන පස්සේ මෙතනම මහා රාජපතක් තියෙනවා. නමුත් එකක්වත් මතක නැහැ. මෙතන මහා පොතක් ඇත්ත එකක්වත් මතක නැහැ. එහෙම වුණාට ඒ ධර්මයේ යටි ප්‍රයෝජනය අපි ගොඩාක් ධර්ම කාරණා අහම තියෙනවා. ගොඩාක් ධර්ම කාරණා දැනගෙන තියෙනවා. දැනගත්තට වඩාත් මේක අවශ්‍ය කරලා පුහුණු කරලා දෙන විදිහක්. ඒ නිසා සුද්ධලෙකගේ ජීවිතය තුළ ගැටලුවක් සාධකයේ වෙන්නේ පොතේ බල අහනවද කියන එක නෙවෙයි, පොතේ බල කියනවද කියන එක නෙවෙයි, පොතේ බල ලියනවද කියන එක නෙවෙයි. ගැටලුවක් සාධකයේ වෙන්නේ පොතේ කල් දහස් අතේ පිටක් කරමින් ජීවත් වෙනවද කියන එක නෙවෙයි. ගැටලුවක් වෙන්නේ ඒ අහන දසම අපි පොතේ තුළ ජීවිතේ ප්‍රමුඛ කරගන්න.
එහෙම ප්‍රබල කරන්නට අවශ්‍ය දෙයක් ඇයි කියලා මේ ජීවිතයේ තුන මහා ආර්ථික පොද කතා කරන කරනා දැනුවත් ප්‍රශ්න පොද දැන් මේ දවස්වල ප්‍රවකට දුරකටම ඇමතුම් 25ක් ආව ඕකේ අනිවාර්යෙන් විස්තරක් අරගෙන එක වලකෝ එක පෞල්වල ප්‍රශ්න එක මානවකක මොනවාද යම් කිසි මධ්‍යස්ථකාරණයකට කතා කරන්නේ දවසකට දුරකට කාර්යයට 25ක් ආව ඕකේ පහ දෙකක් තුනක් විතර තමයි සාමාන්‍ය කන්දුවල අනිත් කොහොමද ජීවිතේ අරගෙන එතකොට ඇයි ජීවත් වෙනවා කියලා කියන්නේ මහා ප්‍රශ්න වල ඇයි අපි මේක හරියට හඳුනාගෙන යන කරුණක් නෝන එතකොට මේ ගැටළු සියලුම සමය අපට ගන්න ඕනේ තවත් කෙනා කල්පනා කරන්නේ අපේ මේ සංස්කෘත් එක්කනම් භාවනා කරන්නේ මේ සංස්කෘත් එක්කනම් මේ ධර්ම කෝණ කරන්නේ මේ ප්‍රශ්න ටික ඉවරුනාට පස්සේ නම් මොකද භාවනා කරන්න කාලය හදාගන්න මේ අමුතික වැරදුනා පස්සේ නම් මේ ප්‍රශ්න ටික දෙවස්තරේ වුණා පස්සේ නම් මම හොඳට දෙන්නේලා ධර්ම කෝණ පද කියන්නේ මම ධර්මයට යොමු වෙනවා ඒක හරියට මේ දෙවේ සමිපුණාට පස්සේ නම් මම හොඳ දෙහෙත් වැඩියක් කරනවා කියනවා වගේ කතා කරනවා. දෙහෙත් වැඩියක් කරනකොට ඕනෙන්නේ දෙවේ කියන තිබ්බයි. දෙවේ හොඳ වුණාට පස්සේ ආවදේක නේද? ඒ නිසා ධර්ම අවශ්‍ය වෙන්නේ අර්ථක ගැටළු ප්‍රශ්න තියෙන කොටසයි. ගැටළු විවාහන්නේ කරන්නයි උතුමාගේ ධර්ම දේශනා කරන්නේ. ගැටළු නැත්තම් මොකද කරන්නේ? ගැටළු නැත්තම් මොකද කරන්නේ? එතකොටනේ අපි හිතන හිතන හැටියට පතන පතන හැටියට බලාපොරොත්තු වෙන්නේ හැටියට සියල්ල සමුදිනොත් වෙනවා අපි කාටවත් නිවසකි කියවෙනවා මොකද නිවසක් කියන්නේ මේ ඉන්නේ කොහොමද හැමදේම කොහොමද සිද්ධ වෙන්නේ එහෙම හිතේ දැන් විපාක දෙකක් ගෙතුවා අපේ ජීවිතය අසුද නිසා කොහොම හරි මේකෙන් ගැලවෙන්න හොඳයි කියලා හිතේ ඒ නිසා වචනාධිපතිගේ නිවිතුන් දෙකේ කරාපත් දෙයක හොඳයි මම නෝන කවුන්ට් ආවට මේ ජීවිතයේ අරමුද කරදර සංසාර පැලේක හොද නැහැ තමයි. හැබැයි එහෙම සංසාර කරදර අරමුද නැහැ කැමති විදිහට කරන දේවල් ඉඳලා ගන්න මේ සත්‍ය කිසි කලෙක නිවන් දකින්නවා කිය නිවන පිළිබඳ සංකල්පයක් කරගන්නවා. අපේ පන්සලේ අරස කොහේ ගවකට අරස ධර්ම සාකච්ඡා කරන්නේ අපි. හැමදාම රක්ෂාකච්ඡාව සත්‍යයෝග කරන්නේ කියලා පොලකේ කොයි පෑනකෝ පෙට්ටියක් තියෙනවා කියලා කියව ගන්නවා. දිනක් එක අම්ම කෙනෙක් ප්‍රශ්නයක් දේලා යොමු කරලා තිබෙනවා. මොකක් ගහලා තියෙන ප්‍රශ්නය? සාමාන්‍යයෙන් මේ දේවංශා කියන දේවංශා කියන මේක දුක්ඛයි මේව අත්හරින්න මේව කාරක උණු කියනවා. මාගේ ජීවිතවල ප්‍රතිපල දෙනවා මේ මොකදා? සැලියත් එක්ක, දරුවොත් එක්ක, ගේනවල, මේව සකස් කරගෙන අපි ඉස්සරහට සම්පූර්ණ ජීවත් වෙනවා. ඉතින් මේ දෙකම මොකද අපි ඉන්නේ ඇයි කියේ කොහොමද? ඇයි මේ කතාවේ මෙහෙම? මේක මේ අමතක්යක් තමයි. දැන් මේක බැලුවොත් බලනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මොන තරම් ලාමක බොළඳ කතාවක්ද කියලා. ඒක බොළඳ කතාවක් නෙවෙයි. කාගේ මානසේ ක්‍රියාත්මක කරන මූලික ධර්මතාවයයි ඒ අම්මා නිර්භයව ඉන්නවා. අයිතරේම අහන්න බයයි. හැබැයි ක්‍රියාත්මක වෙන්න උත්සාහයි. තමන් කොහෙද හිල මේවා විද්දිනවනම් ආහාරයකට රතන දෙන්නේ. එහෙනම් ආපින්න තුලේ ජීවිතයේ ආරම්භ අපි කැමති නැහැ තමයි මේ වගේ කරනවා. නමුත් ඒ ආරම්භ සංසාර ගැටුම් ප්‍රශ්න මේ වන්නකොට තමයි කොයි මේක නම් වැඩි කාලයක් පවත්වාගෙන පුළුවන් එකක් නෙවෙයි. මටවත් ඒ කාලයලා තියෙනවා. ඔය විදිහේ කියතියක් මුලින්ම කරන්න ගැටෙන එක තමයි. හැබැයි ගැටෙන හැම එකේ ඉවත් වෙන උත්සාහ කරනවා පස්සේ පස්සේ මධ්‍යස්තව නෛෂ්ක්‍රමයේ සංසාරණය කරන්නේ කොහොමද කියලා ඒ නිසා අපි කැමති දෙයක් කැමති ඉලක්කයක් අරගෙන ඒක දෙස්සා සංකල්පන ඒක දිශාවක්. හැබැයි ඒ මුලිකම එදෙන තිබුණා නම් කරුණාවකට පරිවර්තන මෙලෙසම ටික ටික විචිකිත්සාව දුරු කරන කාරණේ දැනෙන්නේ කොහොමයි කියලා කියන්න පුළුවන්.
ජනතිවගේ දුක්වලින් කවදා මිනිසු එතරෙන්නට සංඥාවක් ඇති කරන්නේ. එනිසා සතරවක පිළිබඳවගේ ධර්මතාවයේ පළවෙනිම කියලා තමයි මොකද්ද? දුක්ඛ සත්‍ය. ඉතින් අපි මෙච්චර දුක් විඳිනවා නම් මේක වැටහෙන්නට එපා. අපි මෙච්චර දුක් විඳවත් ඇයි දුක්ඛ සත්‍ය වැටහෙන්නේ නැත්තේ? වැටහෙන්නේ නැත්තේ ප්‍රධාන කාරණයක් නිසා. අපි දුක් විඳිනවා විනා දුක අවබෝධ කරන්නේ. දුක ප්‍රතික්ෂේප කරනවා විනා දුක අවබෝධ කරන්නේ. ඒක දුක් විඳාර දුකේ කරන්නේ නැහැ. දුක එක්ක ගැටුනාර දුකේ කරන්නේ නැහැ. දුක කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න. උදාහරණයක් ගත්තොත් යම් කිසි කාරණයකට සමන්ත තරහයි. අපෝයි තරහක් එක්ක මොකද නැහැ කියලා ඒකත් එක්ක පොරණුවට හරියන්නේ නැහැ. පොරණුවට කියන්නේ කරාමයේ දැන් මට තරම ආවා. මොකක්ද වෙන්නේ මනසට දැනෙන්නේ? මගේ මනසට මොකක්ද වෙන්නේ? ඉතා කල්පනාකාරී සමස්තයේ මනසට අවධානය යොමු කරලා බලනකොට ඒකියාම ප්‍රධානතාවක්. මනස දිහා අවධානය යොමු කරලා අමාරුව කන්නාලියකටවත් නිහින බලන්න ආරම්භ කරනවා. මූලික කොටේ ලාතියි. එතකොට ඒකෙන් වෙන පොඩ්ඩක් බලන්න පුළුවන් මනසට කොහොමද ලාතියි. රූපේ දැක්කම විපරිත වෙනවා. හිතට මොකක්ද වෙලා? අයි කිව්වොත් මේ පිටවද අවධානය දකින්නට පුළුවන් තමයි දේහයේ තියෙන ආදීනරය, ඒකේ තියෙන නපුර, ඒකේ තියෙන භාරපතක කරන අපිට දැනෙන කතාව. මොනතරම් කරදරවත් බරහතන්නේ මොකද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළාට අපිට සාමාන්‍යයෙන් නවත්තන්නද? තරහන්නේ මොකදයි කියලා මාමුදුරුවෝ දේශනා කළාට තරහන්නේ නවත්තන්නද? තරහන්නේ බුදුහාමුදුරුවෝ පාටියවත් මාමුදුරුවෝ පාටියවත් පොතේ කියලා දුන්නත් ගලේ කරලා දුන්නත් වැඩන්නේ සමස්තල දෙන්නට තෝන්නේ මේ තරහ ගැනීමෙන් දෙන්නේ කියන අනතුරක් සිද්ධද? අන්න දුක වටහාගන්න. අන්න ප්‍රශ්නේ වටහාගන්න. අන්න අනුසය වටහාගන්න. ආත්මය හදිස්සියේ ලැබුණාට පස්සේ තත්ත්වයන් මෙතින්ම යොමු වෙනවා. එයි මොකද කියන්නේ? මොකද මේකට හේතුව? මේ පිටපතක හේතන සාකච්ඡා. මේක පෙරත් මේ කරුණ මම විදේකල ධර්මදේශනාවලින් මේ ස්ථානෙට දේශනා කරලා තියෙනවා. මේ නැවතත් අපේ කරුණ කියන්නේ අපේ බොහෝ කරුණ වශයෙන් දැක්වීමට වඩා එකම කාරණේ. නැවත නැවත අහලා නැවත නැවත සිතලා නැවත නැවත කල්පනා කරලා හරියට හඳුනාගෙන සතුටේ ඉමයවන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක් පිළිසිඳ දැනගන්න. දුක පිළිසිඳ දැනගන්නවා කියන්නේ අවුලේ මොකක්ද, කප්පේ මොකක්ද කියලා හරියටම අවබෝධය යොමු කරලා බෞද්ධ කියනවා. සාධුකත් ඇතිවීම මොකක්ද මේ භාවිතිත? මොකක්ද මේ මහත්කම වෙන්නේ? ඒකත් ඇදලා ඇලෙනකොට ඒක පරිස්සමෙන් කරන එකක් නෙමෙයි. මේ මොකක්ද මානසික වෙන්නේ කියලා බලන්න. ඒක මානසික දැනුවත් තමයි තමයි ශරීරයේ මොකක්ද තියෙන්නේ. ඒක හරියටම වෙන සාර්ථක ඒක දැන කරන්නේ. ඒක විශ්ව මහත්යේ නම උන්වහන්සේ එකම පැහැදිලිව සතුල් කරගත්තා. නමුත් උන්වහන්සේ බොහෝම රාජාධික පරිසරයක් මුළු ජීවිත කාලෙම උන්වහන්සේ භාවනා කරනකොට ඔක්කොම උත්සාහ මම ඒකාකාරයෙන්නේ අසමානී මොහේභාවය තමයි නැවත නැවත මනසට කැපිලා පීඩා. වසර ගණනක් අනුවදේ උන්වහන්සේ බෞද්ධයන්ට උත්සාහ කළා. ඒ දක්ෂම උත්සාහයක් මතා දිනත් උන්වහන්සේ කල්පනා කළා මෙහෙම මහනගත දුරනමට වැඩිය හොඳයි එක්ක දියුණු වෙලා අපතෝනේ දැක්කෝ දිවිදොස්. දිනුවත් අය අවන් කියන එක ගැන උන්වහන්සේට සතුටක් ඇති වෙනවා. මොකද කබලේ පිටට වැටෙන්නේ නැයි යන්නේ. ඒ නිසා සියලුම කාරණා හැරෙන්නට වෙන කිසිමක් නැහැ. අවසානයේ මොකද මේ කල්පනා කළා? මේක දූෂිත මානසික සුව දරාගෙන ඉන්නවට වැඩිය හොඳයි මම දිවිදොස්. දිනපතා ගන්නට ඉතල මොනවා උන්වහන්සේට කල්පනාවක් දැන් දැයිස්සේ නම් ආයෙ ඉන්නවාත් උපදිනවා කියලා කරන්නේ. එහෙම උපදින ගමන් මොකදනක් කරගන්නද? කරුසුදලයක්වත් සිහි කරගන්න. මගේ සීලයක්වත් කොහොමද කියලා මෙහෙය කරලා බලනකොට තමන්ම දෙගේ සීතය ගැන යදුලි කියන එක තමයි. බාරතුමා මහත්මයේ පුතුවා
පොෂ්කර මාතක ආදී ව්‍යාකූල නැහැ. තව තීපතින් දෙන්නේ. ඊළඟ පළවෙනි කොටස මේ මනෝභාවයක බහල් වෙලා ක්‍රියාත්මක වෙනවා. හැබැයි මනසේ ඉඳලාස්සම තරහා කියාවු නැහැ. ඒකේ මාත කියලා කියලා. හැබැයි මොනවාද තීපේ විදේ ක්‍රියාත්මක වෙනවා. මෙහෙම දකිනකොට මොහොතේ දුක සාර්ථක වෙනවා. මම තීපේ පිළිපදින්නේ. මේක දැකලා මනසේ කල්පනා කළා. ඒනම් දෙවියන් ආගන්තුක කණිස්සාව එක්ක පාරක් ඉස්සරහට යන බලතුන්ගේ මගේ මනසේ මේ මතයන ආකාරයට සාධනය කරගත් උනුවයි. ඒ වෙනසකට මොහොතේ කල්පනා කළා අමුතෝකට ගියෝ මරණියක් දිහා බලාගෙන මේ කයේ තියෙන අකාරත්ය අසුරතව මෙහෙම කරන්නට පුළුවන්. ඒ සාමෝහන්තේ තොපොත් පිටනියකට ගියා. ඒ කාලේ අදමගේ නිදි වලගන්නේ නැත්නම් ගෙහින් කියලා දාලා පස්සේ කාලා දැක්කගෙන ඉස්සරව ඇටගෙනලි දැක්කගෙන මාස්ටර්ලි දැක්ක වෙනක් කුරුලෙලා වරෝ සමියතම නැත්කෝ නැපතන පිටීකල ළඟට කිස්සෙන්න උනන්දු. උන්වහන්සේ තම අමානුයේ ඒක දරාගෙන ටික අර කොහොමද දැකලා කියා මොකද මේ අමුතු සංඥාවක් මේ ජී මොහොතේ මේ සමුප්පිටියේ නැමත යනකොට අර විවිධ මනසකට අතර මොහොත දෙකක් අර පස්සු කාලෙ කුච්චි දෙවිත් සම්පූර්ණ මාතක ඒ මනසට සම්මි කරගෙන ඉඳිලා ඕචාව වැඩි වෙනවා සම්මි කරලා පහෝ නැලෙනවා නැත්තු අහකපි අන්තරේ කල්පනා කරලා මේ මනසඳනා හොඳයි අසුබ සංඥාවක් අපු එහෙම ඉතම උන්වහන්සේ පිට වෙනවා කේතිය බලාගෙන හිටියා. ඉන්නකොට උන්වහන්සේට දුරුජාත්‍ය උත්කාරණය කරනවා. මේ පිළිකුල බවරයිද්දට දැක්වලා. නමුත් උන්වහන්සේ අහන වෙලාවේ මේ වගේ දෙයක් මගේ සමීපයක් කියන මේ පිළිකුල් බව අනැලතනක පිටත ගන්න උත්සාහ මේ විදිහට පිට වෙලාවක් අසුබය වඩද්දී එක වර්ෂයේ අර මලකමේ උන්වහන්සේ දැක්කා විගණිතේ ප්‍රදර්ශනය. විගණිතේ ප්‍රදර්ශනයේ කායික බලකම්ද කාන්තාවකගේ බලකම්. මේ කාන්තාවකගේ බලකම් කියන සංඥාව දැනගොතම අර ඔක්කාරණයේ පිළිපොල කොහෙන් කියආදදන්නේ අර දුර්ගන්ධයේ කොහෙන් කියආදදන්නේ අර අප්‍රකාශයේ කොහෙන් කියආදදන්නේ ගත සිත යක් කරගෙන සුසුම් භාගයේ මාතින් පදේ දැන් උපහාසයේ වඩන්නට කියා සුභයයි දෙවිදෙනා කියන්නේ දෙකක්. ඒක අපතේ උන්වහන්සේ කිව්වා ගන්නද දැන් මොකක්ද කරන්නේ දැන් කරත් අපතේ මෙහෙ කරන්නේ කොහොම අසුසංඥාව කියන්නේ රාග සංඥාව කියන්නේ සත්‍ය උපහාසයේ අපුදේ වලට වහන්සේ විසින් උපසම්පදේ අර්ථනා කරන දෙන්නේ මට මොකක්ද කියන්නේ එක්කෝ මේ මට මුතුවක් ඇදී දෙනවා නැත්නම් මේ මොකක්ද ලෝකා උපසම්පදේ එකේ කියලා කල්පනා කරලා මේ පිළිකුල් සහගත බල සංජානක විහිකම් කරනවා කියන මනුස්සයෙක් කරන කාර්යය කියන්නේ පුළුවන් උපසම්පදේ මොකද කියනවා මේ කුණු කරගෙන වාද විකක් ඇතුළත සාමාන්‍ය සිහි කල්පනාව කියන මිනිස්සුන්ට එහෙම වෙන්නද විදිහක් නැහැ. සාමාන්‍ය පිළිකුල් මාත. එහෙනම් මගේ මනසේ සුබතාවය තියෙනවා. උදවත්යේ ගැටකට ගැටුත් කල්පනා කරනවා. කල්පනා කරනකොට තමයි උදවත්යේ දෙතේ මුතුතු රහසක් දැකේ නොනසුතු. ඒ මොකක්ද? ඇත්තටම මේ රහස ඇතුලේ මේ මලකට සම්බන්ධව දෙන්නේ. මේ මලකන්නේ ධර්ම කැප්පොත විතරයි. ඉතුරු ටික කොහෙද? සමුත් කැමති උත්තේ නුයි. මෙතනින් ඉතිරි සංඥාව විතරයි ගත්තේ. ඉතුරු ටික ඔක්කොම වැළඳ කරෙන්ද මමගේ මනසේ. එහෙනම් මේ රාගෙත් ඇති වෙන්නේ මේ මාන සංසම්බන්ධ දෙවේ. තමන්ගේ මනසේ කැරිණා වූ රූපේ ඇති සංඥාව. මෙහෙම සාකච්ඡාවට උනන්තේ කල්පනා කරනවා මේ රාග පිට මොනතරම් අන්දල මොනතරම් අමුද මේ වමනයන්ට කරා එන මේ දුර්ගන්ධය සම්පූර්ණයෙන් යට කරලා
එක්තරා ප්‍රියතිය ස්වභාවයක් ඇති කරගන්න. මේ දැක්ක ලබන පතෝ ළඟින් මේ කුරුවෙත මේ මලකාරී මේ අපතක බව යට කරලා ප්‍රපංචතම කුලනද මේ මානසික මුලා කරන මේ මනෝභාවයක වහල් වෙලා නේද මේ සාමයක් බව මේ ලෝකය තුළ රැඳිලා ජීවත් මේ අනුත්තර සැපදේ මේ වාග්ය තුලින් ඇති කරපු මේ වංශාවට දෙනම රැඳිලා ඇත්තටම මම යදින් කරලා තියෙන මේ කාට ලෝකය ලෝකයට කියලා හිතුවට ලෝකේ ඉකකාර වෙයිද ඒ තුන් ටික ඇතුලේ ඉන්න. ඒනම් ඇතුලේම මාර්ගයේ හත්කේ තමයි ඉන්නේ දැන්. අනිත් හැම ප්‍රශ්නම යාක් අපි ගැටෙන්නේ කොහොමද පිටින් ගන්න ආවම එහෙම කිව්වයි තමයි ගැටෙන්නේ කියලා තමයි අපි කියන්නේ. හැබැයි ආවම කිව්වේ කියන්නේ ඉකකාර. ඒ තුන් ටික තමයි. ඒ තුන් ටික අපි කපන්නේ කොතනද? මොකද ඒකත් එක්කයි පාරට ඒකත් එක්කයි ගන්නේ ඒකයි අපට අදාළ කරන්නේ ආවම උත්තර කිව්වට කිව්වට ඒක ඉවරයි ආයෝ ඔච්චරනේ මේ ප්‍රතිලාභ විදි අපි කාන්තේ නෑ ඒකුත් ඒකත් ආයෙ මානවයින් බලාගෙන අන්තිමේ රාගයෙන් දෙන්නේ ඉතිහාස ප්‍රෝධය මේ යනම ප්‍රෝධකාරයක් හැම දෙයක්ම ධර්මයක් අවසානයේ හටගන්නේ ලෝකයේ නිසා නෙමෙයි ලෝකයේ එක්සන්‍යාවක් ගන්නවා ඉතුරු ටික අපේ මනස ඇතුළෙන්න අපි ප්‍රතිනිර්මාණය කරනවා මේ මනස තුළින් ගොඩනැගෙන මේ මායාවක වැරදිලා නේද මම මෙතෙක් කාලයක් මේ පැටලලා හිටියේ මේ මනස මොනතරම් වංචාකාරයකද මේ රාගයේ මොනතරම් වංචනිකද කියලා දකින්න කොටයි උන්වහන්සේ රාගයෙන් කියන්නේ මොකක්ද කියලා කඩයටම දැක්කේ ඒ දකින්න කොටද අමර ඇතිකර ආලෝකය ලැබුණා නැමෙලි ප්‍රකට වෙනාසේ ආලෝකය ලැබුණා අමුල තැනීම පුරවන වෙනාසේ මෙතෙක් කුමාරයේගේ මනසේ තිබුණු අමුල මුලා සම්පූර්ණ අපරොත් වෙලා උදමත් තියෙන කෙලෙස්වල සාර්ථකයි. මේක කාලය උදෝරුවේ රාජ්‍යයේ ගැළවෙන්නේ මොකක්ද? උන්වහන්සේ දෙවියන් කරා මහානදලා කිව්වා. භාවනා කරන සුත්තර කරන කාර්යයක් තිබුණා. මේ ඔක්කොම දිලා තුනමගේ ඇයිහස් වෙන බැරි. මෙච්චර කාලයක් ඇලේ අනු කියනවට වෙනවා රාගය මොකද කියලා අයින් කරන්න දෙන්නේ නැහැ. මෙතේ කාලයක් උන්වහන්සේ රාගය මොකද කියන්නේ බුදුසමෝ වෙන කවුරුවත් කියවද? හැබැයි උන්වහන්සේට දැනගන්න දැනගන්න කිව්වා කම් මේක සුදුසු මේකේ නතුම මේකේ ආදීනවල මේකේ විරුද්ධ මේකේ අමුල තමන්ද නොදැනෙන තාක්කල් සමහරේ මනසේ මේක බැලලා තාරන්නේ නැහැ. බුදුවරු 14 කියන කෙනා 14 කියන දෙන අපට බලදතුවා අපිට මේක වැටහෙන්නේ අපේ මනසේ මේ කාරණේ ගත කරලා. ඒ නිසා එතෙන් කාර්යයක් උනාගේ අනුකීවත වෙන රාගයේ දුරුකරන උත්සාහ කරනවා මේ කියන දවසේ තමයි රාගයේ කියන්නේ මොකක්ද කියලා උනාගේ හරියටම දැක්කා. ඒ දැක්ක ගමන්ම සියල්ල අතුරු කරනවා මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒනම් අපට දැනගන්න තියෙන්නේ දැක්ක. ඒ නිසා බුදුදහම මොනවද දේශනා කරනවා යෝතිවත් සතන් ජීවි අපක්කම් ධම්මෝකම් ඒකාමං ජීවිතං ඒකෝ සත්තෝධම් මේ ජීවිතයේ තිබෙන මානසිකයේ තිබෙන ලෝකයේ තිබෙන ධර්මතාවය හරියට දකින්නතු අවුරුදු 30ක් දෙවස් තුනක් ගලන්නේ හරියට මේ ධර්මතාවය දකින්නට පුළුවන් නම් ඒක දවසක් ජීවත් වෙලා හරියට කියලා මේ ජීවිතය අත්පා ඒ ලෝකප්‍රභාවය මනෝභාවය නිරත කරනවා එවන් නමස්කාර මහත්මයා අපි එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මානසික පරමාවෙන්නේ ව්‍යාකූල බව මේ මොනවා මේ තමයි කියන කරුණ ඒක ලෝකනාත්තක් නෙවෙයි මේක ඇතුළේ සිද්ධ වෙන සම්බන්ධයෙන් ලෝකේ පස්සම තමයි ඒකට බලනවා හැබැයි ලෝකයේ උදව් කරගෙන ඇතුළේ තියෙන මේ ආත්මය අපි ඉවත් කරනවා මම කියනවා පෙර දෙකක තරම් ධර්ම දේශනාවක කියන්නේ තමයි කිසිදු කවෙක නම් දිනවා ත්‍රිවිධ ධර්ම උපකාරයෙන් කියනවා උන්වහන්සේ විදු කලක් ධාරණ කර බොහෝ දෙනෙක් තමයි සේවා ත්‍රිවිධ අධ්‍යයනය කරනවා පුදවන්නේ විනා කුමරුත් ඒ ගල්ලේ ගෞරවණකට
උන්වහන්සේගේ ඉස්සරහම දෙවියන් හදක් ඇහෙනවා. ඒ වගේ දැනුම්පත් දෙකේ ඉන්නකොට උන්වහන්සේට කල්පනා වුණා ඒකෝ ජීවිතයක් වගේ. ජීවිතයක් වගේ කියලා හිතනකොට මේක ජීවිතයක් වගේ ඇහෙන්න බලන්න. කොහොමද උන්වහන්සේ මේ නම් අසවල් ජීවිතයක්. අසවල් ජීවිතයක් කියලා හිතනකොට ඒ ජීවිතයම ඇහෙන්නේ. දැන් උන්වහන්සේ දීපයක් අහනවා කලක් දුකේ ඉන්නවා රූපයක් දකින්නවා ඇති දැකීම කියන්නේ දෙපැත්තේ මේ ඔක්කොම වලින්ම ලැබෙන්නේ මානසික විතර ප්‍රමණයයි ධර්මයයි එක උත්තරී වෙනකොට විකුම් කලක් ධානයෙන් යටපත් කරගෙන ඉන්න ආභාගය දැනෙන්නේ මොකුලිය මතුවේ උන්වහන්සේගේ ධානය අහෝති වුණා උන්වහන්සේ ධානයෙන් පිළිගුණා මතුවේ ඉස්සෙල්ලා මාන විශ්චිත මානසිකව කොහොමද මේ තත්ත්වයේ කවුරුන දරාගෙන ඉන්නද කවුද මේ කාමතාව කියන බලන්නේ අනිත්තු උදාරමේ වාදේ ලාජකම් කරලා ඉන්නේ එළියද එළියද කියනවා කී කැරේද ආයතනත අතනදරි බලන්න ආයි කීදේ ආයි කීදේ කියන ආයතනත මේක බරක් අතනත බරක් එළියට ගියා එළියටයි අතනටයි නිල ඇරිදී කියන කීපවරක් බලකොට උන්වහන්සේ විස්තරන්නේ චිත්තපදේ පිටිපස්සෙන් කවුරු හරි එනවාද කියලා ගල්නේ සත්පදල උන්වහන්සේ ගිහින් බලකොට ඈතේ කියන සංගල්ල උන්වහන්සේ වැඩන්නේ ගල්නේ පිටිපස්ස ගලේ ගැදිලා මේ සිතුවකින් මේ නලකනදාවේ සමාවෙන්න අහතේ නිලගා කියලා උන්වහන්සේ කාර්යතාවක් බවට දීගෝ මුස්තහලා මරණය දුක්ඛිතව ඥානෙ දුක්ඛිතව ඔක්කොම ඉවරයි. එතකොට කොහෙන්ද දුන්නේ? කොහෙන්ද දුක්ති දෙන්නේ? මේක තමයි අපේ මනසේ ඇති කරන වැරදි. එහෙනම් අපි බාහිරලෝකයෙන් ඒකයක් ගන්න පොඩි දෙයක් ගන්න. ඒ පොඩි දෙයක් අරගෙන ඉතුරු ටික සම්පූර්ණයෙන්ම අපි මනසේ විශ්වාස වේදයක් එහෙමයි. වීර්යයක් එහෙමයි. මේ නම් කෙලෙස් ධර්මයක් අපේ මනසට අපවිදින්න නිර්මාණය කරගන්නවා බාහිරලෝකයේ සංයෝගයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සත්‍යතාවය හරියට හඳුනගන්න. මේක හරියට දැක්කොත් තමයි වෙන දුක වෙන ප්‍රශ්න වෙන වේදනාවේ නිර්මාණය වෙන්නේ. අපි අද කරන්නේ ඒ ප්‍රශ්න දෙක පොරාලනවා. රාගය මතුවනම ඒකත් එක පොරාලනවා. වේදන මතුවනම ඒකත් එක පොරාලනවා. ඒ වෙනකම් මේ රාගය කියන්නේ වේදේක ඇතුළේ අමතර ප්‍රතිඵලයක් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගැටලක් තියෙන්නේ. දැන් ඒකක් මොකක්ද කියලා කියන්නේ ඇත්තම වේදේ එනම් බුදුමහමෝ දේශනා කරනවා ජීවිතය පොදිස්වාස්තරයි ලෞකිකවත් ලෝකෝත්තරවත් සම්පූර්ණ කරගන්න තුනක් සම්පූර්ණ තියෙන්නේ කොතනද කියලා හරියන්නේ දුක මොකක්ද ප්‍රශ්නේ මොකක්ද සතර සත්‍යයේ පරමයේ කියන තමයි ප්‍රශ්නේ කොතනද තියෙන්නේ මොකක්ද ප්‍රශ්නේ කියලා හරියන්නේ ඉන්පස්සේ වාරණතෝනේ කියන්නේ මොනවද? හේතු මොනවද කිව්වද අහන්න අපට ඉන්නේ අහම තවත් වෙන හේතු තමයි අපි අල්ලගන්නේ. ආ මේක නිසා තමයි රාගය නැතුනේ. මේ පස්තරවල යන්නේ නිසා තමයි අපේ රාගය වැඩෙන්නේ. මේ රූප වාහිනිය යන්නේ නිසා තමයි රාගය වැඩෙන්නේ. මේ ඉන්ටර්නෙට් එකේ යන්නේ නිසා තමයි රාගය වැඩෙන්නේ. ඔක්කොම ලෝකේ අමනාපතාවය කරන්නේ.
ලෝකයෙන් යම් කිසි සහදායකක් ලැබෙනවා තමයි. හැබැයි මේ මොකක් උදව් කරන්නේ අපි අපේ මනස විනාශ කරගන්නේ අපි එතුන් ගන්නවා. සරලවම මොකක් නිසාද කිව්වොත් මේ දේකොල්ල අපේ කුලම් කරලා දේකොල්ල ඉඳ කරනවා අපිට ඉන්න දෙන්නේ නැහැ විකස සම්පූර්ණද අපි ඔය කේස් එකක් ගන්න එන්න පුළුවන් කියන්නේ. ඒක අනුත් කවුද ලැබෙන්නේ අපි දෙන්නේ ලැබෙන්නේ තමන්ගේ වාද අනුත්ක පටලවා හිතන සාර්ථකව තමන්ගේ දෝෂය දැකලා ඒ නිසා සත්‍ය මතයට දැක්කේ සම්බන්ධයේ හේතු දකින්නේ සත්‍ය මතයේ සෞඛ්‍ය මාර්ග තුලින් කියලා හරියට තේරෙනවා නම් ඒක හේතු දකින්නේ එතනයි කියලා තමන්ට දැනෙනවා. හරියට හේතු දැක්කොත් සමස්ත ප්‍රත්‍යක්ෂ කරනවා මේක විවස් කරන්න පුළුවන්. මොකක්ද විවස් කරන්නේ නම් කරන්නේ එකපාරට යන මතකට දුවවමක් නැහැ. ඒ තමන් තීරණ ගන්න සමාදේ ගන්න කරහන්නේ එතන බලන්න පුළුවන්. ඒක පුළුවන් නම් ඒක මොනවද? නමුත් එහෙම ප්‍රතිපදාවක් දෙන්නේ බුදුසසුන දෙකක්. අනුකූල ප්‍රතිපදා. අනුකූල ප්‍රතිපදා කියන්නේ ඉන්න තැනින් ප්‍රමාණ කෝණ දෙකෙන් දෙක වැරද්දට ප්‍රතිපදා. වැඩි යුතු ප්‍රතිපදා. ඒ වගේම මොන දේවල් තම අතේ ඉඳලා මේක කරන්න ආවද? අපි කරලා කඩේ තුනක් අපිට යන්න දෙන්න දෙවල් නවත් ගන්න පුළුවන්. මම අතේ ඉඳලා ඉස්සරහට කොන්නේ නැහැ කියලා කියන කෙනා කොන්න බලන්න අදින මහත් කෝණේ ඉගෙන ගියා අපිට එකවර නිතර පාලනය කරන්න ඕන. හැබැයි මානසික පාලනය අනුකම්පාවෙන් ඉගෙන එකවර නිතර කප්පාදු කරගන්න හොඳක් නැහැ. ඒක ටිකෙන් ටික පුරුදු කරගන්න ඕන. තරණයක නවත්තන්න කොහොමද තරණයම අවස්ථා ගන්නව කරන්නේ? තරණ ඇතුළත උද්ධිර කාමයේ කොහොමද අලුත් කරන්නේ? ඒ විතර ප්‍රමාණය කොහොමද ටිකෙන් ටික වෙනස් කරන්නේ? මෙතනදී දුක්ඛාර තුළින් හේතුකාරක සම්පායන අපි ප්‍රතිපද කරන්න ඕනේ මෙතනදී කියන පුරුදු පුහුණු කරන කරස්කාර තමයි ඇත්තටම දස්කින් ප්‍රාණික පරිලබන එක. අද කාලේ හිමයි නතුවා දෙන්නේ. අද කාලේ මේ කියන තමයි හැබැයිම ප්‍රශ්න කරලා ප්‍රයෝජන ගන්න. දෙදරක් තියෙන අරුම වයිද්‍යවරේ අපි මොනවද කියනවා සාමූහිකයේ කොහොමදගේ බලක් කරලා මොකක් වටිනා කාර්යයක් ඉදිරියට ගත්තා මොකද මේ ජීවිතේ කාර්යය පුරුත් ඇත්තටම වටිනවා රෝගවලට ප්‍රතිකාර ලබා දෙනවා ඕක දෙන්නේ ඒක පාතිවේ සාමූහිකයේ නියම කාරණාවක් මම තේරුම් ගත්තා ඒක නම් මහා වැඩක් ඒක නම් අමම කුඩු වැඩක් කොහොමද කියන්නේ පාතිවේ වඩා මොකක්ද මහා වැඩේ පස්සේතුමා වැදගත් කළා සාමූහික යට රෝමන්තේ කිව්වේ අනිත් පරිසරවලට යන සතුටින් ඉන්න අනිත් පරිසරවල සාමාන්‍ය ලැබුව එයා මාත් එක්කත් පැටලෙන්නේ නැතුව මම මොකටද මොනවද කරන්නේ මට මොනවද හිතෙන්නේ මට දැනෙන මේකට කේස් එකක් අරගෙන ඉන්න මට මොනවද දුර්වලකම් නොසලකා ගන්න වේදනේට මොකද අවස්ථාව මම කොච්චර ධර්මයේ විදිහට ප්‍රමුඛ කරලා තියෙනවා මට ඔක්කොම ප්‍රබලයන් ශක්තියද මම ඔක්කොම කරන්නේ මේක නැදගන්න මේකයි සුදුසුම අවස්ථාව කියලා තේරුම් කරගෙන අනිත් කේවල කියන වචනත් එක්ක පැහැදිලි කර කියන්නේ නැතිව සංජීව මානවිකා බලන්න පුළුවන් නම් අපිට ධර්ම රත්නය ලබා ගන්න පුළුවන් අපිට සතුටින් ඉන්න අවස්ථාව සාමිකා කරන්න බලපෑමක් කරගන්න පුළුවන් සාමුලනේ මම ඒක අත්හදා බැලුවා ඇයි එතුමා අත්හදා බලලා තෝරන්නේ එතුමා දැන කරන රෝමයේ එතුමා ඉගෙන ගන්න ප්‍රධානිය අතික්‍ර කේතිය පොඩි දෙයක් කියනවා බලන්න එතින් මේ තරුණ වෛද්‍යවරයා රැකියාවට යමකට විසාරම් අප්‍රසන්නව තමයි අඳලා තියෙන්නේ මේකේ මොනවද අත්හදන්නේ දැන් මේ කාර්යයේ සුදුසුකම් පස්සේ ඔහු කල්පනා කළා මෙතර කාලයක් මම සවාදත්තා කියලා ලොක්කට දැන් ලොක්කට කියන්නේ මම හැදුවේ එතකොට ප්‍රධානියා හැමදාමමනේ මම හැමදාම දුක් විඳිනවා මේ දෙකේ වෙනසක් කරන්නේ ඒ නිසා මේ ආශ්‍රෝති වලදී පොඩ්ඩක් පුදුම කරලා බලන්න ඕනේ කියලා එතුමා පොඩ්ඩක් විශ්වාස කරන්න පටන් ගත්තා අන්තිමට එතුමා කියනවා හාමුදුරේ හදිම පුදුම කාර්යයක් ටික තවත් මේ මොහොතකට ඉස්සරහම අනිත් ප්‍රසාදයේ නැරෙන්නේ
වැරදාමට වැරද කරනවා කියන එක ලොකු සතුටක්. මොකද මම හැම සිද්ධියක් කරාම වැරද්දක් තියෙනවා. මගේ මනසට නිවාද දෙන්නේ කියලා හොයනවා. ඒ නිසා ආපුතුනේ බලින් නැතිකලාට මම සතුට වෙනවා. මම අදලා කරත්තක් නැහැ කියලා. හැබැයි දැන් මට බලින් කොටවත් සතුටක් ඇති වෙනවා. මගේ කොටස වැරද්ද කියලා මගේ මනසේ පාවරේ ප්‍රෝභාවය දකිනකොට මට මේක මනස පුරුදු කරන අවස්ථාවක් කියලා හිතුනොත් බලින් මොකටද කරන්නේ? සාමාන්‍යයෙන් කරන පරිදි පුදුම ක්‍රමයක්. එතරම්ම ප්‍රායෝගිකයි කියලා තමා කමුන් කියන්නේ. එතකොට එහෙම කියන්නේ තමයි ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි නම් මොකද බොහෝ ඉවසත් කියන පද එක ළඟින් ඉඳලා ඔන්න සතු හොදට ගන්න ඉන්නේ. සම්පූර්ණ එකක් වාසිනා තමයි. අන්න එතන තමයි දැනත්තුන දැනත්තු කියන දෙකක් ගැන මම කතා කරන්නේ. දැනත්තුගේ සමුදියේ මානසික පහළ වෙන ආවේගයේ නවත්ත ගන්න ඕනේ. හැබැයි දැනත්තු සතනා චින්තාවන් විදිහට කටයුතු කරන්න. අපි ඉවසනවා කියලා ලෝකයක ප්‍රේමාන්ත කියන්නේ අනිත්‍යය. ගෝණීනත්ව කරගන්න තමයි දැනත්තු. ඒ නිසා ඒක අනිත්‍යය කියනවා නේද? එතන අවිද්‍යෝන අවිද්‍යෝ. කැගෙන හොත්නම් කැගෙන දෝ. ධර්මයන් හඳුනගන්න ඒ දරුවා බලින්නවලට බලින්නවල ගහන්නවලට ගහන්නවල දරුවා කරන්නවලට දරුවා කරනවා එහෙම කොහොමද ලාභයද එහෙම කොහොමද බොරුදද ඒකේ තත්ත්වය හැබැයි තම විතරක් කරගන්නවා කියන එක ඒකට අවශ්‍ය කාරණයක් ඒක වැඩි කොටස ඒක තමයි දුරවද ඒක තමයි දෙන්න කරක්කද ඒක අර්ථකථන කරගන්න එක වරක්කාර ගැනීම නැවත පිළිවෙත ප්‍රතිපදාවයි දැනට අවශ්‍ය විදිහට කතා කිරීම වෙන පිළිවෙත ප්‍රකට පිළිවෙත ප්‍රතිපදාවයි මේ දෙපාර්තමේන්තුවම හරියට කරගෙන ගියේ නැත්නම් එකපාරක් තියෙන්නේ දැනට සුදු හැටියට කතා කරලා වැඩ කරත් හරි ඒකත් ඉතින් අවස්ථාව නැති කරගන්න තියෙනවා අර කිතුම ඔක්කොම අපි නැති වෙන්නේ ඒ නිසා එහෙම ලෝකේ පාපිනුත් නැහැ හැබැයි එකවරක් කරගන්න එක පාපේ කරගන්න බැරි වුණොත් ප්‍රස්තාව කරගන්න ඉන්න කෙනෙක් දැවිලා අකාලේ නැහැන්න තමයි ඒක ප්‍රයෝජනවත් නැහැ ඒ නිසා මෙලොව පරලොව නැසන දෙයක් මේ ධර්ම සාධයන් ප්‍රතිල කරලා විමුක්ති මත සංසාධනය කරන්නේ දෙතේද ඒ අතත් දෙතකට සතර අහෝ දස්සාවෙන් ප්‍රතිල කරන්නේ දෙතේද කියලා මේ නැරත් සහ පැරත් පිළිබඳ මේ ධර්මානුකූල ප්‍රතිපත්තිය හරියට ප්‍රායෝගිකව පුරුදු කරගන්න පුළුවන් ජීවිතයේ ඕනෑ ආයුධයක් දැනගන්නද මේ සතරාර්ථ සත්‍ය අපට පාවිච්චි කරගන්න පුළුවන්. ගැටලුව මොකක්ද? ඉනිහැට ඇගේ සුසුමද? ඒ වෙනස් කරන්නේ කොහොමද? ඒකට මම මොකද කරන්නේ? මේක දෛනික ජීවිතේ යන ප්‍රශ්නයක් දෙක නිවන් දකින්නට විතරක් නෙවෙයි. ඕනම කැලුවක් ඕනම ආයුධයක් හරියට විසඳනවා. විසඳන්නට පුළුවන් එකම ක්‍රමය. ආදර මහත්මයා විසින් තව අනුමත කරපු ප්‍රතිපත්ති ක්‍රමය නිසා මේක ආර්ය සත්‍යයි ආර්ය සත්‍යයි කියලා කියනවා. මේ පිළිවෙල අපරදී විස්තරීතර සම්පූර්ණ ප්‍රතිපත්තිය කියලා සඳහන්. ඒ සාත්‍යයන් ගොහසේ හේත කරන්නේ අපි අවුරුදු 100ක් ඇලෙමින් ගැටෙමින් කර්ම බුද්ධි වෙමින් ජීවත් වුණාය කියලා මේ මානව ජීවිතය අර්ථවත් වෙන්නේ ඒක නිකන් සතෙක් ගත කරන ජීවිතයක් වගේ. මනුෂ්‍යත්වයේ අර්ථවත් වෙන්නේ මොකදද කලේස උපදේශ තේරුම් අරගෙන දුක වේදනාව හඳුනාගෙන කර්ම අර්ථය හඳුනාගෙන ඒවා වෙනස් කරගන්නට ක්‍රියාත්මක වෙන ප්‍රාණ උපස්මාරක ඒ සඳහා පුරුදු කරන්නට පුළුවන් හැකියාව යම් කෙනෙක් තුළ පවතිනවා නම් අන්තිම තත්තා උපස්මාරක කෙරේ එවන් සාමූහික පුහුණුවක් තුළ එවන් එකක් දැක්මක් තුළ තමයි මනුෂ්‍ය ජීවිතය අර්ථවත් වෙන්නේ. එසේ ලෝකේ මනස නැරී හඳුනාගෙන පුරුදු කරන තැනත්තා වසර 100ක් තුළ එක දවසක් ජීවත් වුණා. ඒ මනුෂ්‍ය ජීවිතයේ අර්ථ සංකල්පය කියලා සුදුසුකම් ඒ සමේ කවුරු දැනෙන්නේ නිතියේ පවත්වාගෙන දෛනික ජීවිතයේ ලැබෙන හැම අවස්ථාවක් අත්දැකී ඉස්සරගෙන තම තමන්ගේ මනසට කරන්නට ලෞකික වශයෙන් මොකක් වශයෙන් තමන්ගේ ජීවිතයේ බලපවත් කරන ආයුධ ගැටතු ප්‍රශ්න නැරඹී අනුගාමෙන් ඒවායේ හේතු වඩෙමත් කරන්නේ කොහොමද ඒ සඳහා කල යුත්තේ කුමක්ද කියන ඒකපාරකට ධර්මයේ නුවණින් සිටින දීපෙන් සතුටක් හදනාත්මක සත්‍ය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙසේ කියලා අහනකොට දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ
Thank you.